සුබ මධ්‍යනක් ඔබ කන්නේ ආයිතින් දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුරුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත බෙරටින් හමු වූ රෝගීන්ට කොරෝනා නැති බවට තහවුරු වෙයි බාවනැල්ලේ බුදු පිළිම කැඩුවේ කොහොමද ඇසින් දුටුවෙකුගේ සාක්ෂිය ජාතික ආරක්ෂාව ශක්තිමත් තුර්කි භූකම්පණයෙන් 29ක් ජීවිතක්ෂයට ලොවක බීතියට පත් කළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා ඒ අතර ආසියාවේ සහ යුරෝපයේ රටවල් කිහිපයක් දවනවා කොරෝනා වෛරසය වැළඳුණු කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බව බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු කළ රෝගීන් 4 දෙනාට කොරෝනා වෛරසය ආසාදිනු වී නොමැති බවට තහවුරු වී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා කොරෝනා වෛරසය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වුණේ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන්. වෛරසය දිගින් දිගටම පැතිර යාම හේතුවෙන් චීනයේට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. වුහාන් ප්‍රාන්තයේ මිලියන 11ක පමණ ජනතාවක් ජීවත් වෙනවා. ඒ අතර ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු එහි සිටින බවයි වාර්තා වන්නේ. එම නගරයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීම සඳහා විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ හුබේයි ප්‍රාන්ත ශ්‍රී ලාංකික දූත පිරිසගෙන් ඒ සඳහා සහාය ලබා ගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ. ඔවුන් වෙනුවෙන් සියලු වියදම් රජය දරන අතර ඇතුළු වීමට සහ පිටවීමට පනව ඇති ප්‍රාන්ත තහනම ඉවත් කළ වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කළා. ආසියා පැසිෆික් කලාපයේ සහ යුරෝපයේ රටවල් කිහිපයකට මෙම වෛරසය දැනටමත් පැතිර ගොස් තිබෙනවා. තායිලන්තය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, හොංකොං, මැලේසියාව, වියට්නාමය, නේපාලය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ප්‍රංශය යන රටවලද වෛරසය සහිත රෝගීන් වාර්තා වී තිබෙනවා. චීනයේ පමණක් වෛරසයට ගොදුරු ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2000කට ආසන්නයි. පුද්ගලයන් 56 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය වෛද්‍ය පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ වෛරසය ආසාදිත එක් පුද්ගලයෙකු මගින් අවම වශයෙන් පුද්ගලයන් 2 දෙනෙකුටවත් වෛරසය බෝවන බවයි. උණ, හිස රදය, අධික කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා සහ මෙම වෛරසයේ මූලික රෝගී ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් මගහැර කටයුතු කිරීම, රෝග ලක්ෂණ සහිත අයගෙන් අඩි 3ත් 6ත් අතර දුරකින් සිටීම, සෑම විනාඩි 20කට වරක් දෑත් සහ මුහුණ පිරිසිදු කිරීම, ජනාකීර්ණ ප්‍රදේශ මගහැරීම, සතුන් සමග සමීපව කටයුතු නොකිරීම වැනි උපදෙස් ලබා දී තිබෙනවා. වෛරසය පැතිර යාම ඉතා බැරෑරුම් තත්වයක් බවට පත්ව ඇති බවයි චීන ජනාධිපති ෂී ජින්පින් සඳහන් කරන්නේ. වෛරසය ආසාදිනේ වුවන් හඳුනා ගැනීම සඳහා රටවල් රැසක ගුවන්තොටුපළ සහ දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කර තිබෙනවා. ශරීර උෂ්ණත්වය මැන බැලීම සඳහා වන උපකරණ සවිකිරීම මගින් රටින් පිටවන සහ ඇතුළුවන රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරනු ඇති. ලෝකයට මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා. මේ අවස්ථාවේ රෝගීන් 3 දෙනෙක් රෝහලට ඇතුළත් කරලා තින්නවා. ඒ අය කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක්, අනිත් දෙන්නා චීන ජාතිකයින්. ඒ අය මෑතක චීනයේ සිට පැමිණි අය. ඔවුන්ට උණ, සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස කියන රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ අයගේ රෝග තත්ත්වේ සාමාන්‍ය, කිසිම බරපතල බවක් නැහැ. අපි දැනට උණ නිරීක්ෂණය කරගෙන ඉන්නවා. ඒ අතරේ අවශ්‍ය පර්යේෂණ සඳහා අවශ්‍ය නියදී යවා තියෙනවා වෛද්‍ය පර්යේෂණ ආයතනයට. මේ තත්ත්වය සැක කළා තවත් චීන ජාතික දරුවෙක් ඇතුළු කරා. ඒ දරුවා දින දෙකකට පසුව රෝහලෙන් ටිකට් කපා පිට කරා මේ රෝග තත්ත්වය, මේ කොරෝනා රෝග තත්ත්වය නොවන නිසා. ඉතින් දැනට මේ රෝග තත්ත්වය ලංකාවේ හැම වාර්තා වෙලා නැහැ. මේ රෝගය පැතිරෙන්නේ කෙළ බිඳිති මාර්ගයෙන්. ඉතින් දැනට මේ කොරෝනා වෛරස් එක නිසා බිය වීතු තත්ත්වයක් නැහැ. ජාතික ආරක්ෂාව පසුගිය කාලයට වඩා අද ශක්තිමත් වී ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් උපාධිධාරීන් 500 දෙනෙකුට පත්වීම් ලබා දීම වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අදහස් පළ කළ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා. තව අවුරුදු 5ක් කොහොමඩත් ජනාධිපතිවරයා හැටියට ඉන්නේ කොටාබේ රාජපක්ෂ. ඊයේ පෙරේද මම කොළඹ උගත්තු බුද්ධිමත්තු හම්බ වෙනකොට ඒගොල්ලෝ කියනවා මේ කියපු බොරු මේ මිනිස්සයා ගැන මේ මිනිස්සයා මේ රස්සාව කරන හැටිය බලනකොට මේ UMPර ඡන්ද දීපු අය ලබන සැරේ එතුමාට තමයි ඡන්ද දෙන්නේ. මං කිව්වා ඇයි මොන ජනාධිපතිද තමන්ගේ ජනාධිපති මාලිගාවට නොගින් තමන්ගේ ගෙදර ඉන්නේ? විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලන නායකයෝ ආවත් මුස්ලිම් මිනිස්සු ඉන්න බෑ. ගහයි, කොටයි, පල්ලි කඩයි. මොන බොරුද කිව්වේ? මොනාරි වෙලා තියෙනවද? තිබුණා රත්වන ආරක්ෂක විදියට ජීවත් වෙනවා. අන්න හිටියා සොත්ති ආණ්ඩුවක් අවුරුදු 5ක් තිස්සේ මොනවද කරේ? 108ක ආර්ථික වර්ධනයේ වේගය තිබුණු ලංකාව 2.5ට බැස්සුවා. අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දේශගකම 1යි. අෆ්ගනිස්තානයට වඩා පස්සෙන් අන්න ආර්ථිකය හදපු හැටි ඒකේ ප්‍රතිඵල තමයි රස්සා හැදෙන්නේ නැති එක. 2018 වර්ෂයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ඇසින්තුටු සාක්ෂිකරුවෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ සාක්ෂි ලබා දුන්නා. අදාළ සිදුවීමේ පරීක්ෂණ ප්‍රමාද වීමට දේශපාලන අතපෙවීමක් සිදු වූ බවට තමන් තුළ සැකයක් පවතින බව එම සාක්ෂිකරුවන් කොමිසම හමුවේ සඳහන් කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ උදෑසන 9ට පමණ රැස් වුණා. මෙහිදී ප්‍රථමයෙන් සාක්ෂි ලබා දුන්නේ 2018 දෙසැම්බර් මාස 26 වන දින මාවනැල්ල ප්‍රදේශයේදී සිදු වූ බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය පිළිබඳ ඇසින්දුටු සාක්ෂිකරුවෙක්. අදාළ දිනයේ අලියෝ මහතරට පමණ තමාට ත්‍රිරෝද රථයකින් කුලිය ගමනක් යාමට නියමිතව තිබූ අතර ඒ සඳහා සූදානම් වීමට තමන් අලියෝම 3:30ට පමණ අවදි වූ බව අදාළ සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. එම අවස්ථාවේදී තමන්ගේ නිවසට මීටර 30ක් පමණ දුරින් පිහිටි බුදු පිළිමේ ඇති ප්‍රදේශයෙන් යම් ශබ්දයක් ඇසුණු බවත් ඉන් අනතුරුව තමන් ඒ දෙසට දිව ගිය බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. එහිදී ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ බුදු පිළිමේට හානි සිදු කර පලා යන අයුරු තමන් දුටු බවත් ඒ පිළිබඳ තමන් කෑ ගසා අවට පිරිස්වලට දැනුම් දුන් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අනතුරුව යතුරුපැදිය පනගන්වා පලා යන අවස්ථාවේදී තමන් යතුරුපැදියේ ගමන්ගත් එක් සැකකරුවෙකුගේ කර මතට පැන ඔහු සමග පොරබදා අදාළ සැකකරු තම ග්‍රහණයට ගත් බවත් ඉන් අනතුරුව ගම්වාසීන් පැමිණ සැකකරු අල්ලා ඒ අසල තිබූ කණුවක බැඳ දැමූ බවත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ඇසින්දුටු සාක්ෂිකරු ප්‍රකාශ කළා. තමන් ඇතුළු ජනතාව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අල්ලා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය අවසන් වන තුරුම පොලිස් නිලධාරීන්ට අනෙක් සැකකරුවා අල්ලා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණක් බව සාක්ෂිකරු මෙහිදී කොමිසම හමුවේ කියා සිටියා. මෙලෙස පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට යම් දේශපාලන හස්තයක් මැදිහත් වූයේදැයි තමන්ට සාධාරණ සැකයක් මතුව ඇතැයි සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම තමන් ඇතුළු සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද සාක්ෂිකරු මෙහිදී කොමිසමෙන් ඉල්ලා සිටියා. කොමිසම ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතයි. මාධ්‍ය ස්වයං වාරණයක් ඇති කරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපා මහතා පවසනවා. මාතර පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අද මාධ්‍ය පාලනය කරන්න බෑ. මාධ්‍යට නියාමනයන් යොදන්න බෑ. ස්වයං නියාමනයන් මාධ්‍යකරුවන් විසින් ඇති කරගත යුතුයි. මොකද මේ ස්වයං නියාමනය කියන්නේ තමන් විසින්ම හසුරව ගන්න ඕන තමන්ගේ වගකීම කුමක්ද? විධායකයේ බලතල 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අඩුවීම ඒකේ හොඳ පැත්ත විතරක් අපි දැකලා ඒ තුළ පාර්ලිමේන්තුව ශක්තිමත් නොවීම තුළ විධායකය අසරණ බවට පත් වෙලා තියෙනවා. අද ව්‍යවස්ථා දායකය රටේ පිරිහීමකට ලක් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව එක පැත්තකින් ඒ සිද්ධ වෙන හැම දෙයක්ම හොඳ හෝ නරක මාධ්‍යෙන් දැඩි ලෙස මහජනතාවගේ සිත්තුලට ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් දෙපිරිසක් අතර මතවාදයක් පමණක් ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අර්බුදයක් නැහැ. ඒක බහුතර පිරිසක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයර නායකත්වයේ දී යුතුයි කියලා. තව සුළු පිරිසක් ප්‍රකාශ කරමින් ඉන්නෝ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තය යාව ජීව නායකයෙ විය යුතුයි නිත්‍ය නායකයෙ විය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තය නැතුව එක්සත් ජාතික පක්ෂයක් නැහැ කියලා ඉන්න මානසිකත්වයේ ඉන්න මහත්තරු දෙතුන් දෙනෙක් ඉන්නවා. හැබැයි අවුරුදු 26ක් එක දිගට නායකත්වයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකා පරපුරට මේ පක්ෂේ බාර දීලා අලුත් ගමනක් යන්න
අලුත් දේශපාලන සංස්කෘතියක් එක්සත් ජාතික පක්ෂ ගොඩනගන්න අවස්ථාව දිය යුතුයි කියන මතවාදය අපි බහුතරයක් ඉන්නවා. වත්මන් නාණ්ඩුවේ ගමන කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර නැගෙනහිර ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමනොයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාද අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ මාස 60කින් විනාශ කරපු රට දවස් 60කින් නැවත ජනතාවට බලාපොරොත්තුවක් ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ දෙන්නට පුළුවන් වුණා කියන කාරණාව අපි මතක් කරලා දෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකයෝ දන්නවා ඊළඟ මැතිවරණයේ එක්සත් ජාතික පාක්ෂිකයේ ඡන්ද පොල්ට ගෙනියන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊළඟ අවුරුදු 4 මාර්ට ජනාධිපති නම් ඒ හදන ආණ්ඩුවේ අගමැති බවට පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක මිලට එහෙට අවසනාත කළා. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් බෙදලා වෙන් කරන එක නම් එක්සත් ජාතික පක්ෂෙ ලෙච්චර ලේසි වෙන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා try කරා ඒ කාලේ. වැඩේ fail වුණා. ජයජවද්‍ර මහත්තයා try කරා බෙදන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් try කරා බෙදන්න. වැඩේ fail වුණා. ඒ හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයාට නම් බෙදන්න හම්බෙන්නේ නැහැ. ඉදිරියේදී ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. ජනතාව වෙනුවෙන් අරගල කරන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් ජනතාවට ඉදිරිපත් කරපු පොරොන්දු මාලාව ඉටු කිරීම සඳහා පාලකයන්ව ඒ අතට යොමු කරන පාලකයන් එක්ක තර්ක විතර්ක කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන විපක්ෂයක් නිර්මාණය කරන්නට ඕන. ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට ලබා දුන් සහයම පාර්ලිමේන්තු මැතිවරණයේදීද ලබා දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේරිගම තලගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමුනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මේ ඊළඟ මැතිවරණය අපි සම්දානයකින් ඉදිරිපත් වෙනවා. මොනම ආකාරයකින්වත් ගැටලුවක් නැහැ. ජනාධිපති වර්ණයට අපි ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති පක්ෂයේ සහයෝගය ලබා දීම අපි කටයුතු කළා. අද ආණ්ඩුව තුලත් අපි පක්ෂ දෙකේ ඉතාම සුරැකීමේ කටයුතු කරගෙන යනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරි කටයුතු සිදු කරන මොනවත් ගැටලුවක් ඇති වෙලා නැහැ. අපි ඊළඟ 3-2ක ජයග්‍රහණයක් ලබා ගන්න ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවලා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ශ්‍රී ලංකා ජනාධිපති පක්ෂයෙන් ලබා දෙනවා. රුපියල් මිලියන 600ක් වැය කරමින් කටුනායක ගුවන්තොටුපළ පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයෙන් පළමු ස්ථානයට ගෙනීමේ ව්‍යාපෘති රසක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එම අරමුණ මෙන්ම මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය මෙහෙවන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාගම වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 600ක්. නව ප්‍රවේශ මාර්ග පුළුල් කිරීමත් සමග කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පවතින රථවාහන තදබදය අවම වනු ඇති. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමත් සමග ජනතාවගේ ගැටලුවලට විසඳුම් හිමිවන බවයි. කටුනායක ගුවන්තොටුපළ මගින් මිලියන 11ක් පමණ භාවිත කළද එහි දැනට පවතින තත්ත්වය අනුව භාවිත කළ හැක්කේ ගුවන් මගින් මිලියන 6කට පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ දකුණු පළාතේ වැව්හා ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදුවනවා. වාරි සෞභාග්‍ය ව්‍යාපෘති යටතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරස දිගිලියල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. දිගිලියල නිල්වලාගඟේ ප්‍රධාන අතුගංගාවක් ලෙසද සැලකෙනවා. රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර මෙම ඇල ප්‍රතිසංස්කරණය කිරීමෙන් ගොවි ජනතාවට පහසුකම් රසක් උදාවනවා. මේ අතර තිස්සමහාරාම ප්‍රදේශයේ වැව් සහ ඇලවේලි ප්‍රතිසංස්කරණයද මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පසුගියදා ආරම්භ වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තිස්සමහාරාම වැවෙහි ජලජ ශාක ඉවත් කිරීමද මේ යටතේ සිදුවනවා.
චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළා. ඒ යටතේ ප්‍රථම කණ්ඩායම ඉදිරිපැය 48 තුල ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. වුහන් ප්‍රාන්තයට PVC මහා ඉන් පිටවීම චීන බලධාරීන් විසින් දැනට තහනම් කර තිබෙනවා. තහනම ඉවත් කළ වහම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා තිබෙනවා. සිව්වන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයේ විසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරිපැය 48 තුළ මෙරටද ගෙන්වා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇතැයිද විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේකලේකම් අඩ්මිරල් ජයනත් කොළඹගේ මහතා පවසනවා. තනින් හි සිටි තවත් සිසුන් 30 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී තිබෙනවා. ඔවුන්ද කඩිනමින් ගෙන්වා ගනු ඇති. චීනයේ පුරා විසිරි සිටින සියලු සිසුන් සහ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බවද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරසිංහ මහතා පවසනවා. දම්පුවත් කිහිපයක් කෙටියෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර රයිසානා සංවාදය 2020 මහා බෝධි සමාගමේ සභාපති පූජ්‍ය බාණගල උපතිස්ස ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණා. රටවල් 105කට වැඩි සංඛ්‍යාවකින් මෙම සම්මන්ත්‍රණයට නියුචිතයින් සහභාගී වී සිටියා. ඒ අතර රුසියාව, ඉරානය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් ඇතුළත් වුණා. डिजिटल युगे तुल आगम सह अनन्यता क्रियात्मक वाणे किसेदेन पिलिबंद संवादेक संपत्दायक कुलेसद पूज्य बानगल उपति सहिमियन खाट्यतु कला महार प्रादेशीय सभाव संविधान कल सुवदिवि सव्य वेडसटहन मालाव किरिल्लवल रन्मुतुगल महाविहारे दिये पेवैत्वुना पेरपासाल गुरुवरुंट निल एंदुम लबादीम स्वन्रक्या वेलंदपोल प्रदेशे दरुदेरियंट त्याग लपाथीम वैद्य सायन एतुलु वेडसटहन रसक मेहदी पेवैत्वुना शिरांति राजपक्ष महात्मीगे जन्मदिनय वेनुवेनुई मेम वेडसटहन संविधान कर तिबुने कोलंब राजकीय विद्यालय संविधान कल सर्वरात्रिक पिरिद्देशनय एम विदुहलयेदी पेवैत्वुना ලෝක සාරධර්ම දිනය වෙනුවෙන් මේ සංවිධාන කළේ පිරිහි යන සාරධර්ම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත් මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධාන කෙරුණා. ගලින් බිදුණු වැව පඩිකාර මඩුව විජය මහවිද්‍යාලයේ විජය අභිමන් නැනපහන් දල්වමු අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. මේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අප ප්‍රාදේශීය වාර්තාකරු සිඩ්නි රුවන් උභයපාල. दिन हतरा पुरा पैवती मे प्रदर्शन राज्ययतन पौद्गलिक आयतन पासल शिशुन दायक वडसटहन रसक्रियावट नंगुण मीट समगाम्य अध्यापन वडसटहन सौख्य वडसटहन मद्र विवार वडसटहन क्रियावट नंगुण ගලෙන් බිඳුනු වැව පණිකාර මඩුව විජය මහාවිද්‍යාලයේ 66 වන සංවත්සරයේ වෙනුවෙනුයි අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධානය කර ඇත්තේ කෘෂිකර්ම සත්ව වෙළඳාංශ වලට අදාළව කුටි රසක් මෙහි පිහිටුවා ඇති අතර පෞද්ගලිකංශයේ දායකත්වයේද මේ සඳහා ලැබී තිබෙනවා ස්වාමීන් වහන්සේ විශේෂ සංඝගත දක්ෂිණාවක්ද අද පැවැත්ුණා ප්‍රදර්ශනයේ සම්බන්ධයෙන් පණිකාර මඩුව මහාවිද්‍යාලයේ විදුහල්පති පීජී චම්පික සේනානායක මහතාද අදහස් පළ කළා दिन हतरक पुरापति मेम प्रदर्शन अद दिन सुविशेषीव भिक्षुन्वाहसला हेट हय नम से पीलिगण लभन सांघिकमय दानमय पिंकम की समन्वित नम मे सन्दा दिन हतरक पुरा पूर्ण मध्यानुग्रह दु स्वाधीन रूपा से वेट अपगे विशेष स्तूति पुदकट्लम www.ipnnews.lk